කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට විපක්ෂ මන්ත්‍රීවරුන් පැමිණියා. එෙහිදීද රිෂඩ් බදියුදින් මහතා අතඩංගුවට ගැනීම ගැන අදහස් පළ වුණා. මේ ප්‍රහාරයේ සැබෑ වාකියුත්තන් හොයාගන්න හරි උත්සාහයක් ගන්න අපි ලෝක ඉදිරියේ අද විහිළුවක් බවට පත් වෙනවා. අපේ තියෙන නීතිය රකින්න තියෙන ආයතනවල විශ්වසනීයත්වය ක්‍රෙඩිබිලිටි එක තමයි අපි නැති කරගන්නේ මේ தත්ත්ව තුලින්. හරින්ලා රිෂාඩ්ලා තව වැඩි වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. හැබැයි මේව සාමාන්‍ය නීතියෙන් පිට කරන්නේ සාමාන්‍ය සම්ප්‍රදායෙන් පිට කරන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මයි මේ අනතුරට මුහුණ දීලා තියෙන්නේ. මේ රටේ සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකම් තමයි මේ තර්ජනයට මුහුණ දීලා තියෙන්නේ. සුමාන දෙකෙන් පාස්කු කොමිසම මේ පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් මහමොලකරුවන් අල්ලනවා කියලා ඇවිල්ලා මේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාලා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා පෙන්වන්නද එහෙම නැත්නම් බෝම්බ ගහලා තියෙන්නේ සහරාන්ලා නෙමෙයි හරින් ප්‍රනාන්දුලා කියලා පෙන්වන්නද මේ උත්සාහ කරන්න කියන එක අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ තියෙන්නේ යම් යම් පාර්ශව සතුටු කරගන්න ඒ වගේම ආණ්ඩුවේ අවශ්‍යතාවයට ආණ්ඩුවට විරුද්ධව නැගෙන චෝදනා යටපත් කිරීම උදෙසා තමයි මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම ආරම්භ කළා දින ඉති. අපි රජයට කියනවා ඒ නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි ඒ නීතිය ක්‍රියාත්මක කරද්දී විශේෂයෙන්ම විපක්ෂයේ මර්ධනය නොකර නීතිය ක්‍රියාත්මක කරන්න, ඒ වගේම පාර්ලිමේන්තු උත්තරීතර ආයතනයේ ඒ ලබා දෙන ප්‍රකාශ මම හිතන්නේ ඉතාමත් වැදගත්. මෙහි සිටින මහ මොලකරුව අල්ලන්න කියන කාරණේ තමයි මතක් කර දෙන්නේ.